රජු ක්‍රීඩාවේ විකාශනයේ වර්ෂ 1823 දක්වා දී යයි. වර්ෂ 1823 එංගලන්තයේ වෝවික්ෂය ප්‍රාන්තයේ රග්බි නගරයේ රග්බි පාසලේ පැවති පාපන්දු තරගයකදී විලියම් වෙබ් එලිස් නැමැති ක්‍රීඩකයා තරග නීති උල්ලංඝනය කරමින් පන්දුව අතින් රැගෙන ප්‍රතිවාදී ගෝල් කනුව දක්වා දිව ගියේය. මෙය රග්බි ක්‍රීඩාවේ ආරම්භය විය. ලන්ඩනයට සැතපුම් 100ක් වයඹ දෙසින් පිහිටි රග්බිහි රග්බි පාසල වර්ෂ 1567 දී ආරම්භ කරන ලදී. මෙම පාසල දක්ෂ රග්බි ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් පිහිට කරන ලද අතර මෙය රග්බි ක්‍රීඩාවේ ආරම්භක ස්ථානයයි. වර්ෂ 1845 දී රග්බි පාසල විසින් රග්බි ක්‍රීඩාවට නව නීති රීති මාලාවක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව මෙය ක්‍රීඩාව බවට පත් විය. වර්ෂ 1851 දී රිචඩ් ලින්ටන් සහ විලියම් ගිල්බර්ට් යන දෙදෙනා වර්තමානයේ භාවිතා කරන ඕවලාකාර රග්බි පන්දු හඳුන්වා දෙන ලදී. වර්ෂ 1872 දී රග්බි ක්‍රීඩාව ලෝකට හඳුන්වා දුන් විලියම් වෙබ් එලිස් මියගියේය. වර්ෂ 1871 දී රග්බි පාපන්දු සංගමය එංගලන්තයේදී පිහිටවන ලදී. මේ වසරේදී ලෝක පළමු ජාත්‍යන්තර රග්බි තරගයේ එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර ස්කොට්ලන්තයේ එඩින්බරෝ හිදී පැවැත්විණි. එම තරගයෙන් ස්කොට්ලන්තයට ගෝල 1-0 ජයක් හිමි විය. වර්ෂ 1877 දී එක් පිලකට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් ගණන 20-15 දක්වා අඩු කරන ලදී. වර්ෂ 1883 දී ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය අතර එංගලන්තයේදී පැවැත්විණි. වර්ෂ 1890 දී වර්තමානයේ ලබා දෙන ලකුණු ක්‍රමය මෙම තරගාවලියේදී හඳුන්වා දෙන ලදී. වර්ෂ 1898 දී රග්බි ක්‍රීඩාවට අර්ධ වෘත්තීය ක්‍රීඩකයන් හඳුන්වා දෙන ලදී. වර්ෂ 1900 දී වර්තමාන ඔලිම්පික් උළෙලට රග්බි යුනියන් ඇතුළත් කරන ලද අතර ඒ වර්ෂ 1924 දක්වා ඇතුළත්ව පැවති අතර ඉන්පසු ඉවත් කරන ලදී. වර්ෂ 1906 දී එංගලන්තයට ක්‍රීඩා කළ ජේම්ස් පීටර්ස් ප්‍රථම කළු ජාතික ජාත්‍යන්තර රග්බි ක්‍රීඩකයා බවට පත් විය. වර්ෂ 1932 දී ප්‍රථම රග්බි ලීග් තරගාවලිය රාත්‍රී ආලෝක මධ්‍යයේ පැවැත්විණි. වර්ෂ 1968 දී රග්බි යුනියන් තරගවලදී ආබාධයට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමේ නීති ඇතුළත් කරන ලදී. වර්ෂ 1981 දී වර්ණභේදවාදය නිසා දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර රග්බි පිටියෙන් පත් කරන ලදී. වර්ෂ 1987 දී රග්බි යුනියන් පළමු ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේදී පැවැත්විණි. අවසාන මහා තරගයේදී නවසීලන්තයේ ඕල්පැක්ස් කණ්ඩායම විසින් 529 ලෙස පරාජය කරමින් ප්‍රථම ලෝක කුසලානය දිනා ගන්නා ලදී. වර්ෂ 1991 දී දෙවන ලෝක කුසලානය පැවැත්විණි. අවසාන මහා තරගයේදී ඔස්ට්‍රේලියාව විසින් ලකුණු 2-6 ලෙස එංගලන්තය පරාජය කරන ලදී. වර්ෂ 1995 දී තුන්වන ලෝක කුසලානය පැවැත්විණි. අවසාන මහා තරගයේදී දකුණු අප්‍රිකාව විසින් ලකුණු 15-12 ලෙස නවසීලන්තය පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගන්නා ලදී. වර්ෂ 1996 දී ජාත්‍යන්තර රග්බි තරගාවලියන්ට වීඩියෝ රෙෆරි නැත්නම් දෙවන විනිසුරුවරේ හඳුන්වා දෙන ලදී. වර්ෂ 1998 දී සත්සාමාජික රග්බි තරග පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලිය සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුළත් කරන ලදී. වර්ෂ 1999 දී හතරවන ලෝක කුසලානයේ වේස්සේ කාඩිෆ් ක්‍රීඩී පැවැත්විණි. අවසාන මහා තරගයේදී ඔස්ට්‍රේලියාව විසින් ලකුණු 25-12 ලෙස පංශේ පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගන්නා ලදී. වර්ෂ 2003 දී පැවති පස්වන ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය විසින් 20-17 ලෙස ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගන්නා ලදී. වර්ෂ 2007 දී පැවති 6වන ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාව විසින් 15-6 ලෙස එංගලන්තය පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගන්නා ලදී. වර්ෂ 2011 දී පැවති 7වන ලෝක කුසලානයේදී නවසීලන්තය විසින් 8-7 ලෙස අවසන් මහා තරගයේදී ප්‍රංශය පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගන්නා ලදී. වර්ෂ 2014 වන විට ලොව රග්බි ක්‍රීඩකයන් මිලියන 6ක් පමණ සිටින අතර IRB හෙවත් ජාත්‍යන්තර රග්බි සංගමයේ ව්‍යාපදිංචි ක්‍රීඩකයන් මිලියන 2.6ක් සිටින බව වාර්තා වේ. IRB හෙවත් ජාත්‍යන්තර රග්බි සංගමයේ පූර්ණ සාමාජිකත්වයේ රටවල් 101කට හිමිවන අතර රටවල් 18කට අර්ධ සාමාජිකත්වයේ හිමි වේ.
වර්ෂ 2015 දී අටවන ලෝක කුසලානයේදී නවසලන්තයේ විසින් ලකුණු 34.17ක් ලෙස ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගන්නා ලදී. වර්ෂ 2019 දී ජපානයේ පැවති 9 දී ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාව විසින් ලෝක ශූරතාව දිනා ගන්නා ලදී. වර්ෂ 2016 දී සස් සාමාජික රැග්බි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කරන ලදී. රග්බි ක්‍රීඩාව නව ශ්‍රීලංකේ, ෆීජි, සමෝවා, ටොංගා, වේල්සේ සහ ජෝර්ජියාව යන රටවල ජාතික ක්‍රීඩා වන අතර බොහෝ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ඉතා ජනප්‍රිය වේ. ඊට අමතරව ආජන්ටිනාව, ජපානය, කොරියාව, ප්‍රංශය, ඉතාලිය යන රටවල ඉතා ජනප්‍රිය වන අතර මෙම රටවල් ලෝක කුසලානයද නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේද රග්බි ක්‍රීඩාව දෙවනි වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණි. මාගේ මීළඟ වීඩියෝවෙන් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව විකාශනය ගැන ඒමට බලාපොරොත්තු වන අතර රග්බි ක්‍රීඩාව පිළිබඳ ඔබ දන්නා යමක් තොරතුරු ඇතොත් කමෙන්ට් කරන්න මින් ඉල්ලා සිටිමි.